ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නවා මගේ හරිලෙසි කුකින් YouTube channel එකට. අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ චිකන් කරි එකක් රසට කොහොමද හදාගන්නේ කියලා. මේ සඳහා මම චිකන් ග්‍රෑම් 250ක් පමණ අරගෙන තියෙනවා. ඊට අමතරව කපාගත් ලුණු ගෙඩි භාගයක් පමණ, බැදගත් උලුහල් ස්වල්පයක්, කුරුඳු පොතු කැබැල්ලක්, තලාගත් ඉඟුරු සුදු ලුණු ටිකක්, ගොරක කැබලි 3ක් පමණ රම්පේ කරපිංචි අවශ්‍ය වෙනවා. මේට අමතරව අපට බැදගත් මිරිස් 3 පහ අවශ්‍ය වෙනවා. මම මෙතන මිරිස් මේසන් දෙකකට 3 පහ මිසදි භාගයක් පමණ එකතු කරගෙන බැදගෙන තියෙන්නේ. තව කළු කුඩු ස්වල්පයක්, ගම්මිරිස් ස්වල්පයක්, අවශ්‍ය තරමට ලුණු, වතුර සහ මිටිකිරි අවශ්‍ය වෙනවා. මුලින්ම අපි චිකන් කැබලි වලට බැදගත් මිරිස් 3 පහ, ගම්මිරිස් ටිකක්, ලුණු ටිකක් එකතු කරගෙන අතින් කලවම් කරගන්න, ටික වේලාවක් තීනට හරින්න. දැන් අපි මැටි අතලියකට තෙල් මේසැඳි 3ක් එකතු කරගමු. තෙල් ටික රත් වීගෙන එන විට ඉඟුරු සුදු ලුණු එකතු කර ටිකක් බැදෙන්නට දෙන්න. දැන් එයට ලුණු එකතු කරගන්න. දැන් අපි කුරුඳු, රම්පේ කරපිංචි, ගොරක කැබලි ටික එකතු කරගමු. දැන් එයට චිකන් කැබලි ටික එකතු කර තෙලේ මඳක් බැදගන්න. පසු ටික වේලාවක් මූඩින් වසා තෙලේ තැම්බෙන්නට හරින්න. දැන් අපි වතුර ටිකක් එකතු කරගමු. නැවතත් මූඩිය වසා චිකන් කැබලි ටික තැම්බෙන්නට හරින්න. ඒ අතරතුර වරින් වර කලවම් කරගන්න. දැන් වතුර ටික හිඳීගෙන එන විට මිටිකිරි ටික එකතු කරගන්න. උතුරන අවස්ථාවේදී ලිපි නිවතට ගන්නත් පුළුවන්. කැමති නම් කිරි ටික හිඳෙන්නට දෙන්න. චිකන් කරි එකේ අඹුල ගතිය වැඩි වෙන හින්දා ඔයාලට මේ අවස්ථාවේදී ගොරක කැබලි ටික ඉවත් කරගන්න පුළුවන්. මේ තමයි අපි ලේසියෙන් හදාගත්ත චිකන් කරි එක. ඉතින් ඔයාලටත් ගෙදරදී හදලා බලන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවතත් රසවත් වීඩියෝ එකකින් හමුවෙමු.